මෙවස්ථාවට වැඩම කොට මේ වේදිකාවේ වැඩ සිටින අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩම කොට සිටින මහා සංඝරත්නයේ අවසරයි ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින ඉස්ලාම් මෞලවීතුමනි පූජකතුමනි ඔබෙන් අවසරයි මේ වේදිකාවේ ඉන්න අපේ ජාතිගාන බලවේගයේ නායක අනුසාර නායක සහෝදරයා වේදිකාවෙන් නික්මලා ගියා තවත් වැඩක් තියෙන නිසා වේදිකාවේ ඉන්න ජාතිගාන බලවේගයේ ජාති විදයක් කමිටුව නියෝජනය කරන මහාචාර්ය රූපාලි පන්නල මැතිතුමාගේ ඒ වගේම හම්බම දිස්ත්‍රික්කයේ අපේ පක්ෂ නායකත්වය දීපු ජාතිගාන බලවේගයේ විධායක සභිකෙක් කටයුතු කරන හිටෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ නියල් ගල්පස් සහෝදරයා ඒ වගේම මේ මැතිවරණයේ අම්බලන්තොට ප්‍රදේශ සභාවේ අපේ කණ්ඩායම් නායකත්වයෙන් අතුල හඳුකල සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න සියලුම අපේ කණ්ඩායම් නායක සහෝදරුන්ගෙන් ඒ වගේම සහෝදරයන්ගෙන් අවසරයි වැසි වැටෙන වෙලාවෙත් වැසි නොසලකා අදිෂ්ඨානයෙන් යුතුව අපිත් එක්ක මේ ගමන ජයග්‍රහණය කරා යන අදිෂ්ඨානයෙන් අපිත් එක්ක එකතුලා ඉන්න අම්බලන්තොට හම්මන්ත්‍ර ප්‍රදේශයේ අපේ ආදරණීය අම්මලගෙන් තාත්තලගෙන් සහෝදරින් සහෝදරින් අවසරයි පළමුවෙන්ම ස්තුතිවන්තව තමුන්නාසලට මේත විශාල පිරිසක් ඇවිල්ලා වැස්ස කිසියම් බාධාවක් කරද්දිත් නොසෙල්වි මේ අවස්ථාව රැඳී සිටියා අපි ඔප්පු කරලා පෙන්ලා තියෙනවා මොකද්ද අපි අදිෂ්ඨානයෙන් යන මේ ගමන අපි පටන් ජයග්‍රහණය කරන්න පටන් ගත්ත ගමන වැස්සකට නවත්තන්න බෑ වැස්සකට අපි අදිෂ්ඨානය වෙනස් කරන්න බෑ මේ ගමන අපි ජයග්‍රහණය කරා යන්න ලෑස්ති කෙන විශ්වාසයෙන් මේ හදලා තියෙනවා එනිසා අපි කවුරුත් දන්නවා මේ අපි පටන් ගන්න තියෙන දිනන සටන ජයග්‍රහණ කරන සටන දැන් අපි ජාතික ජන බලවේග රට පුරාම යනවා රට පුරාම රැස්වීම තියෙනවා තියෙන හැම රැස්වීමකම ජන හමුවක් තියපත් හැම එකම විශාල ජනකායක් එකතු වෙන අපිත් එක්ක පක්ෂපාත ભેද බලන්න නැතු ඒ හැමෝටම අදිෂ්ඨානයක් තියෙනවා ඒ හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා ඒ හැමෝටම විශ්වාසයක් තියෙනවා ඒ හැමෝටම මේ විනාශ කරපු රට වෙනුවට අලුත් රටක ජීවත් වෙන්න හිණියක් තියෙනවා අලුත් රටක් අවශ්‍යලා තියෙනවා අලුත් රටක සංසෝෂෙන් ජීවත් වෙන්න හිණියක් දකින්න අන්නේ ජනතාව තමයි එකතු වෙලා ඉන්නේ එහෙම එකතු වෙච්ච ජනතාවක් එහෙම අදිෂ්ඨානයෙන් එකතු වෙච්ච ජනතාවක් පරාජිතපත් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ ඒ ගමන ආපසු හරවන්න කාටවත් පුළුවන් කමක් නැහැ ඒ නිසා තමයි අපි කියන්නේ මේ අපි ආරම්භ කරපු ගමන රට වෙනස් කරන ගමන රට ගොඩනගන ගමන හොරු එළවලා අපිට දරුවන්ට අලුත් රටක් හදන ගමන අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා අන්නේ ජයග්‍රහයි ගමනේ පළවෙනි යෝධ පියවර ලබන මාර්තු මාසේ 9 වෙනිදා තියන්න අපි ලෑස්ති. ඔව් මේ හම්මන්ත්‍ර දිස්ත්‍රික්කයේ සභා 12ක් තියෙනවා. සභා 12ම ජයග්‍රහණය කරලා මේ ජයග්‍රහණේ පළමු පියවර අපි ලෑස්ති කියලා අපි දන්නව තමුන්නස්ලා අදිෂ්ඨානෙන් ඉන්නවා කියලා. දැන් ඔය මීට මාසයකට විතර කලින් අපේ රටේ එක්තරා ජාතික පුවත්පතක් මේ හම්මන්ත්‍ර දිස්ත්‍රික්කයේ සමීක්ෂණයක් කළා. जाग्रहण ලබන මාර්තු 9 වෙනිදා ඡන්දෙ දීලා ඡන්ද ප්‍රතිඵල කියනකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට සභාව සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ සභා 12ම ඔව් සභා 12ම මාලිමාව දිනනවා මාලිමාව දිනනවා කියන විශ්වාසය අපට තියෙනවා රට පුරාම තත්ත්වය තින්සා තමයි රයිල් වික්‍රමසිංහ බවෙලා තියෙනවා ඉන්සා තමයි ආන්දු බවෙලා තියෙනවා අනුර සහෝදරයත් කිව්වා ඒගොල්ල ඡන්ද කල් දාන්න උත්සාහ කරමින් ඉන්නවා කියලා හැබැයි අපි හිතනවා තමුන්නාස්ලට ඒගොල්ල ජනතාව තුල හදමින් යන සැකයක් මොකද්ද ඡන්දේ තියයිද දන්නේ නැහැ කියලා. ඒ සැකේ කාටද වාසි? ඒ සැකේ ඒගොල්ලන්ට වාසි. අපි සැක තියාගන්න එපා. අපි ඡන්ද ලෑස්තින්න ඕන. ඡන්දේ තියන්න වෙනවා. ඡන්දේ තියෙන නිසා ඡන්දේ තිබ්බම දිනන්න ඕන. වැරදිලාවක් යම් මේකෙන් ඡන්ද නතර කළොත් ඡන්දේ දිනාගෙන ඒ ඡන්ද දිනන්නත් අපි ලෑස්ති කරන දිස්ත්‍රාණයෙන් අපි කවුරුත් තින්න ඕන. මොකද ඡන්දේ අපි ආයේ රයිල් වික්‍රමසිංහලා කතා ගොඩක් කියන මොනවද කියන කතා ඔය පෞගේ කාල දිගටම කිව්වානේ මොකද්ද දිගටම කියනවා ඡන්දේ තියන්න සල්ලි නැහැලු ඇත්තද ඒක නැහැම නෙවෙයි ඇත්ත කතන්දරයක් නෙවෙයි
चंदे तियान नेत्ते साली ने मैं चंदे तियान नेत एगोलन टन नेत्ते साली ने मैं चंदे ते भाईला तीन ने गोल्लो साली नेतन साने मैं चंदे भाईला तीन ने गोलन टन चंदन नेतन सां नेत्ते साली ने मैं चंदन ने गोलन टन चंदे दिव्बन ने गोलन टन साली हुआ कनार तीनों ऐसा आन दुवट मैं चंदे टन साली ने मैं नेत्ते मुना नेत्ते चंदन ने गोलन टन चंदन ने गोलन टन इतन भाईला साली तीन नैत्ते मैं उदय निदास उत्सव फिब्रवरी मस हाथ लास्ती उत्सव निदास उत्सव कलिंक को दंकिन इटगा बड़ी तीसगा को अरे सदर्शन तीन पुलवा साली तीन दौकाल अमति कंधते अमति कंधना अरे पवित्र अमति कंधना अमति कं दिगक दुन दुट अमति कंधन साली तीन नहीं तो सदर्शन पेन सली तीन जनता अवीति वेच अपे बिमे बल हदागन अति वेच चंद तीन सल ने कल मकिया मुकद अभी अपे रट चंद्यागरी मट्टम सल नदी मट्टम वेटूण चंद्यन सल सल नदी मट्टम वेटूण मेघलो तव त्यांगन पटना त्यांगन पटिने यलवन पलवीन पेदी मुकद चंद्यागन बरी मट्टम रट दुपत्तर होलवन दवस कवदने पटंग दवस तमाइ मारतुमास नमुदाट पटांग मारतुमास नमी के सौदू अमुत दवस नमे अलु अमुत दवस अभी तरण पर पौग्य अवृद्धे नमे दिखट मेगुलाने पौग्य अवृद्धे अप्रैल मस नमे तमाइ गोल फेस के अरगले पटंग गोट गो हों इट कलिंग अपे अरगल करमुना अंबल तो इट कलिंग अरगल कर अपे गोव्यट कलिंग पार्ट बेस अपे गुरु परपुर कलिंग पार्ट बेस नमुत ओल फेस के सटन पटंगे गियाउे अप्रेल इट बस गियाउे मई मस नमींद महिंद राजपक्ष अगमति का मुद्दा अनसू नमे इट बस जून मस नमींद बेसिल राजपक्ष अमतिक मद्दाल मंत्री मद्दाल अन्सिद्धुना सामान्य कोल्लोकिवे मैनद्य कपुटद्या पे जुलाई मास नमींद हटनम लक्ष चंद रंगा गोटा विराज पक्ष रटद्दाल जनाधिपतुना नमे दिखट दंगपट व्यक्ति मद मारतमास मैं मारतमास मे हो चूडम बल एन सिद्धवे पलमु सज्ञाव अपे जनता दिन वकील अपट विश्वास अमुन सभी कवृद्ध मे पूंच चंद मेकट मेक पूंजने मेपार पूंजने स मेपार अपे अपे अंड अपे हमूट के मेपार मे चंदे पूंच के लही तंदे मेक पूंजने लुकु वेड़ लुकु वेड़क लुकु आरंभ्य इनसा वे गमे चंदन को अरे अपीति महाचंदन माली मावड़ता मेपार अपे असल से इलनो सुधीन अब याति किलो अरे किमी कमट यालू कमट गमे कमट हितवत कमट उदर बिगट मे चंदे पावच थरी अपराध कौर अपट उदर तीन गमे उदवट उदर मुको प्रश्न मलगे द्रवील तीन मलगे अपित्याम इकट चंदे तीन विन उदर तीन अरे हर्ष नायक महत्व कौर दौकल तीन कैमट कहना मनुष्य का भाई एक चंद हूमार मे चंद आप लुकू अड़क तीन चंद हमदाम गमे कमट अपे कमट अपे के चंद काल अपे काम हम कोई काल चंद काल नट बस अपे का वेन्न ऊकावन इट बस चंद काल अपे का अविल अपे चंद की जाति मंकी तीर मंगली अपे चंद की जाति हो जनता अपे के ऊट दिन के प्रतिपत्ति अमत कल एक दिन ऊट पैनो मेहट पैनो अरंग अमतिको मेहंग अमतिको मुखत्ति अंतिम अपिपेटी सो अपे का गमे का कतंत्र पेदा अपिपत् खंडा एगोलो गमे एगोलोलंगे भाई एक खंडा दिन मणिकंडे एक खंडा जैक्राणक रामापीट रट विनस्कटी देवेंत पीवरत्तिवन सब चंद पावच गमती मिनट विनाश कलती एगोलंट अद चंदन मुन दिन बेसौदी अद अपेरटे
පාල බලය අල්ලගෙන යන්තම් අල්ලන් ඉන්නේ කොල්ල කලව ගල්ලන් ඉන්න කණ්ඩායමට මහජන බලයක් නැහැ. දැන් මහින්ද රාජපක්ෂේ පක්ෂයට මහජන බලයක් තියෙනවද? මහින්ද රාජපක්ෂගේ පක්ෂයට ශ්‍රී ලංකා පොදු දින පෙරමුණට පොහොට්ටුවට ජන බලයක් නැහැ. ජන බලයක් නැහැ දිනන්න බෑ. මං සහතික කරලා කියන්නම් ඒගොල්ලන්ගේ නිජුමි මහම්මන්තොටනේ. හම්මන්තොට දෘෂ්ටිකේ පළාත් පාලන 12න් පොහොට්ටුවට එකක්වත් දිනන්න වෙන්නේ නැහැ. විපක්ෂයටවත් එන්න වෙන්නේ නැහැ. ඒක හරි පැහැදිලි. විපක්ෂයටවත් එන්නේ නැහැ. අප නැති වෙනවා. අප නැති වෙනවා. එතරම් ජනතාවෙන් වෙලා තියෙන නිසා ජනතාව නැහැ. එස කුමාරවරුන් හැංගිලා ඉන්නේ. පක්ෂය කැඩිලා තියෙන්නේ. ওই පක්ෂේ පොහොට්ටු හදපු වෙලාවේ ඒකට කොච්චර කට්ටි හිටියද අම්මෝ සුබ පතන්න නේද ඒක වර්ණනා කරන්න මතකද ඔයගලන්ට? මීට අවුරුදු 3කට විතර කලින් සෑහෙන කට්ටි හිටියා. පොහොට්ටු හදපු කාලේ කොහොමද? වීරවංශල කොහොමද කිව්වේ? උදේ ගම්මන් පිළලා හදාගත්තු කාලේ ගෝඨාභය චන්ද්‍ර එන කාලේ විරවංශ පිරවංශල කිව්වා අපිට මතකයි මොකද්ද කිව්වේ විරවංශ කිව්වා ගෝඨාභය රාජපක්ෂ හරියට ලීක්වන් නියු වගේ කිව්වා සිංගප්පූරුවට සිංගප්පූරුව හදු වෙක් කෙනා ඒ වගේ කිව්වා මහින්ද රාජපක්ෂ නිකන් හරියටම මහතිර මොහොමඩ් වගේ කිව්වා මැලේසියා හැබැයි මැලේසියාට හිටියේ මහතිර මොහොමඩ් විතරයි සිංගප්පූරුවේ ලීක්වන් විතරයි දැන් අපේ රටේ එහෙම නෙමෙයි ලීක්වන් නියුත් ඉන්නවා මහතිර මොහොමඩ් ඉන්නවා දෙන්න එකතුනොත් කොහොමද කියලා හෙව්වා අත්තලාම දෙන්න එකතුන කොහොමද අපිට කැඳවත් නැහැ නේද? රටට කැඳවත් නැහැ නේද? එමුනේ වෙලා තින්නේ නේද? කැඳවත් නැතු. දැන් එහෙම කියපු කට්ටිය කොහොමද? ඔය ලීකෝන් නුට අඳපු කට්ටිය දැන් කොහොමද? වීරවංශල දැන් කොහොමද? උදේගම්පල් වීරවංශ මහත්තයලා උදේගම්පල් ගම්මන් පිල්ලා දැන් ඔන්න අර කැත්තරලා ගිල්ලා. ඇත්තරලා ගිල්ලා දැන් වෙන මොකක්ද එකකට ඔබනේ ඉන්නේ. ඔය නම් කියන්නන්න ඕනේ නැහැ. මොකටද ප්‍රසිද්ධි දෙන්නේ? වෙන එකක් අටොන් නේ. පක්ෂේ හිටපෝ දලස් සලහක් පෙරමු. ශ්‍රී ලංකා භෝජන පෙරමුණේ නායකයෙක් දලස් සලහක් පෙරමු 13 දිනක් අයින් වෙලා ගිහිල්ලා තව එකක් අටවගෙන එකතුල මොකක්ද එකක් කරන්න මේ චන්දිට. ඒගොල්ලෝ නෑ මහින්ද රාජපක්ෂත් එක්ක බිමත් නෑ උඩත් නෑ ගැලවිලා ගැලවිලා ගෙන් තියෙන්නේ. අඩු ගානේ ඔබ දන්නවද? අද ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකටම චන්දි இல்லන්න පෙරලා මහින්ද රාජපක්ෂ. චන්දි இல்லන්නේ නෑ. පොහොට්ටුවෙන් චන්දි இல்லන්නේ නෑ. මතර ඔබ දන්නේ නැතුවද? කොළඹ තියෙන මහනගර සභාවක් ලංකාවේ පළාත් පාලන කරන ලොකුම එක තමයි කොළඹ මහනගර සභාව. ඒ කියන්නේ ආණ්ඩුව ගත්තා වගේ ගත්තා. කොළඹ මහනගර සභාවට මේ පාර පොහොට්ටුවේ කණ්ඩායමක් තනක වදිනවද? පොහොට්ටුව ඡන්දි இல்லන්නේ කොළඹට මහනගර සභාවට. අලියා ඡන්දි இல்லනවා. අලියාගේ කණ්ඩායම ඇස්සේ පොහොට්ටු කට්ටියෝ රැංගලා ඉන්න. පොහොට්ටු අපේක්ෂකව ඉන්නේ අලියාගේ. ඊට පස්සේ දෙහිවල ගල්කෙස මහනගර සභාවට පොහොට්ටුව ඡන්දි இல்லන්නේ. අලියා இல்லනවා. අලියාගේ ලැයිස්තුවෙන් අරගොල්ල ටිකක් ඉන්නවා. දෙහිවල මහනගර සභාවට පොහොට්ටු இல்லන්නේ අලියා இல்லනෝ අලියාගෙන් ටිකක් ඉන්න. බේරුවල නගර සභාව අපේ ගම් පැත්තේ. පොහොට්ටුවත් නෑ අලියත් නෑ. කියන්නේ නාම යෝජනා දී ගන්න බැරි වෙලා. ප්‍රතික්ෂේපලා නෙමෙයි දීලාම නෑ. දෙන්නම බැරිලා කියන්නේ ලයිස්ට් හොදා ගන්න බැරි වෙලා. ඕක තමයි තත්ත්වය. ඡන්ද දෙන්න නෙමෙයි ලයිස්ට්ුවක් හදා ගන්න මිනිස්සු නැතුණා ඒගොල්ලන්ට. සභාපති හිටපු සභාපතිලා ස්වාධීන இல்லන්නේ ඇයි? ඒගොල්ලෝ දන්නෝ පක්ෂයෙන් ඉල්ලුවක් දිනන්න වෙන්නේ නෑ කියලා. ඇයි ජනතාව බලන් ඉන්නේ? ජනතාව පුල පුලා බලන් ඉන්න මොන වෙනකන්ද? ජනතාව බලන් ඉන්න මාලිමාව ගමට එනකන්. මොකටද? කතා බහ කරලා hina වෙලා සතුටින් ඡන්දයක් දෙන්න. ඒ වගේම ජනතාව බලන් ඉන්න ඔයගොල්ලොත් ගමට එනකන්. බලන් ඉන්න නැද්ද? බලන් ඉන්න. මොකටද? අර කරපු දේවල් වලට මොකක් කර කියන්න නේද? ඒ නිසා මේ පාරේ ඒගොල්ලන්ට ජනතා සහයෝගය ඇත්තෙම නැහැ. ඡන්දෙ දෙන්න නෙවෙයි ඡන්දි இல்லන්න මිනිස්සුත් නැහැ. ඒ තමයි ස්වාධීන අවතාරය වෙත් ඉන්නේ ඒකට. චන්දිලන් තැන් නැත් එකට. අපි හනෝ මේ බිමේ ඉන්න. දැන් ගොඩ දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. තාමත් එක දෙනෙක් හරි ඉන්නෝ නම් පොහොට්ටුව කරේ තියාගෙන අපි හනවා. පොහොට්ටුව දැන් UN පිට විකුණලා තියෙන මහින්ද රාජපක්ෂ. අලියා ලකුණෙන් චන්දිල්වා ඡන්දයක් දෙන්න පුළුවන් වේද ඒගොල්ලන්? නේද ශ්‍රී ලංකා පොජන පෙරමුණේ කෙනෙකුට අලියා ලකුණෙන් චන්දිල්ලන්න සිද්ධ වුණා නම් තව මොකක්ද වෙන්න පුළුවන් දේ? ඒ නිසා අපි ඔබට කියනවා දැන් ওই අලි පොහොට්ටුව වෙනසක් නැහැ. ඉස්සර තමයි පෙන්නුවේ. ශ්‍රී ලංකා පෝෂණ පෙරමුණේ ප්‍රධාන අතුරු එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයට විනාශ කරා කියලා කිව්වා. පරද්දන්නක හොරු කිව්වා. ඒගොල්ලෝ මේගොල්ලෝ හොරු කිව්වා. හැබැයි දැන් දෙගොල්ලෝ එකතු වෙලා එකලයිස්තුෙන් ඡන්දි இல்லනවා. ඒගොල්ලන්ට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ බල වෙනුවෙන් අලි පොහොට්ටු පැත්තක දාලා එක ලකුණෙන් ඡන්දි இல்லන්න පුළුවන් නම් අපි කියනවා හම්බන්තොට ජනතාවට ඇයි අපට බැරි වෙන්නේ පරණ ලකුණු ඔක්කොම පැත්තක දාලා එක තැනකට එක ලකුණකට එකතු වෙලා රට හදන්න තීන්දුව ගන්න අපි එකතු වෙමු. අපි කියනවා ශ්‍රී ලංකා පෝෂණ පෙරමුණ ඡන්ද දීපු හැම කෙනාටම අපි කියනවා එකතු වෙන්න අපිත් එක්කෙන් අත්කල් මැද ගන්න එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ට පුරවැසියන්ට අපි කියනවා එකතු වෙන්න
සමගි ජන බලවේගයට අපි එකතු වෙන්න අපි ඔක්කොම එකතු වෙමු රට දිනවන තැනක් තියෙනවා ඒක තමයි මෙතන මොකද්ද ලකුණ කියන්නේ මාලිමාව මාලිමාවට ඡන්දෙ දීලා රට දිනවමු මාලිමාවට එකතු වෙමු මේ කාලේ මාලිමාවට හොඳයි මාලිමාවට මේ කාලේ නේ කවුරුත් ඉන්නේ කොහෙද මාලිමාවට මේ පාර කොහෙටද මේ පාර මාලිමාවට ඉස්සර අපි කිව්වා හිත ගිය තැන මාලිගාව කියලා දැන් මොකද්ද අපි කියන්නේ හිත ගිය තැන මාලිමාව දැන් අපි හැමෝගෙම හිත ගිය තැන මාලිමාව කාගෙත් කටේ තියෙන මාලිමාව කවුරුත් කතාන්නේ මාලිමාව ගැන කවුරුත් ආදර කරන මාලිමාවට කවුරුත් හොයන්නේ මාලිමාව කවුරුත් අහන්නේ කොහො මාලිමාවෙන් අපේ ගමට ආවද කියලා අහන්නේ ඔබ මාලිමාවද කියලා අහන නිසා මාලිමාව තමයි රට හදන ලකුණ ජයග්‍රහණේ සලකුණ රටට හරිමග පෙන්වන සලකුණ තමයි මාලිමාව ජාතික ජන බලවේග ලකුණ මාලිමාව මාලිමාවේ ජයග්‍රහණේ වලක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ මේක අපි අනිවාර්යෙන් ජයග්‍රහණ කරමු ඉතින් දැන් අපි ඉන්නේ ජයග්‍රහණෙත් එක්ක අපි දැනටම දිනලා ඉන්නේ මාලිමාව දැන් අපිට තියෙන්නේ මොකද්ද මාර්තු මාස 9 වෙනිදා ඡන්ද පෙට්ටිය ගණන් කරලා පෙන්වන්න විතරයි ජයග්‍රහණිප ගා තියෙනවා එම නැවෙයි නම් මේ අම්බලන්තරට මෙතරම් සෙනගක් එකතු වෙන්න පුළුවන් කාටද මේ අම්බලන්ත නගරයට මෙතරම් මහා දේවන්ත ජනකායක් එකතු වෙන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ මාලිමා ජයග්‍රහණයෙන් තමයි මේ ඇවිල්ලා ඉන්නේ කොම්නස්ලා ප්‍රතිසාල කාර්යභාරයක් දිනු කරන්න මොකද ඔබ දන්නවා අපි මේ ඡන්දට තරඟ වදින්නේ නිකම් නිකම් සරල කාරණාවක් නෙවෙයි අර කලින් තත් අරවින්ද සෞදරය අපේ කිව්වා අපිට ගමේ වැඩ කොටක් තියෙනක ඇත්ත මේ සභාව දිනලා මේ සභාවල හොඳ පාලනයක් පිහිටවලා තිස්සම හරණපේ ජයසිරි මහත්තයලා පිහිටු වගේ පාලනය පිහිටවලා ඊට පස්සේ මහජන මුදල් නාස්ති නොකර ස්වේච්ඡායෙන් වැඩ කරලා මේ ගම්බිම්මල ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳන් දුන්නු. පොඩි එකාගේ මොන්ටිසෝරිය දාලා අමතාතරෙන් සල්ලි ගන්න මොන්ටිසෝරිය වෙනුවට දරුවන්ට රොමලේ උගන්න මොන්ටිසෝරි පද්ධතියක් ප්‍රේපාසල් පද්ධතියක් අපි හදන් දුන්නු. වීදි ලාම්පු ටික හරියට දාන්න ඕන. පාර හදා ගන්න ඕන. කහනෝ සුද්ධ කර ගන්න ඕන. සහේතික ඔක්කොම කරගන්න තියෙනම අපිට කියන ඊට වඩා ලොකු වැඩක් තියෙන මොකද ඒ තමයි මේ රට වෙනස් කරන්න ඕන රට වෙනස් කරන්න අපි දන්නවා පුංචි ඡන්දෙන් බෑ කියලා පළාත් පාලන ආයතනයෙන් බෑ කියලා හැබැයි පළාත් පාලන ආයතනයේ බලය අපි ගත්තම සංඥාවක් කරනවා සමාජයට ලෝකෙට මොකද්ද දැන් බිම ඇවිති ජාතික ජන බලවේගයකට නිසා රටක් දෙන්න ඕන ඒකට කියලා රටේ බලය ගන්න නම් රටේ මහාණ්ඩු හදන්න නම් රටේ මහාණ්ඩු හැදීමේ පළමු පියවර තමයි මොකද්ද බිමේ පුංචි ආණ්ඩුව ගන්න නිසා ගමේ බලය ගම්මු ගමේ බලය අරගෙන ඒ සමගම අපි රටේ බලය අතර ගන්න වැඩපිළිවෙලකට යා යුතු තියෙනවා දැන් අපිටයි රටේ බලය වුණලා තියෙන්නේ අපට රටේ බලය වුණලා තියෙන්නේ මොකක් සඳහාද මෙන්න මේ බිඳවට්ටපු රට හදන්න ඕන මේ රට බඳවට්ටලා තියෙන්නේ ඒක අපි හදන්න ඕන ඒ රට හදන්න අපිට බලය ඕන නැත්තම් අපිට බලය ඕන වෙලා තියෙන්නේ අර කලින් හිටපු ආණ්ඩුවට වගේ ඇමතිකම් ටික බෙදාගෙන කොන්ත්‍රාත් කරගෙන ණය අරගෙන රට ණය කරලා සම්පත් විකුණගෙන ජීවත් වෙන්නේ නෙවෙයි අපට ඕනේ මොකටද බිඳවට්ටපු රටක් තියෙනවා ඒ රට හදන්න ඕන මේ රට හදන එක ඔබෙත් මගෙත් වගකීම අනාගත පරපුරට දරුවන්ට මේ රට මෙහෙම ඉතුරු කළා මැරෙන්න අපට කිසිම අයිතියක් නැහැ ඒ නිසා මේක අපි හදන්න ඕන හදලා මේ රට අපේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් උසම ගන්න රටක් බවට පත් කරගන්න ඕන කම තියෙනවා ඒසත් තමුන්නස්ලා අපි හැමෝටම වගකීමක් තියෙනවා ඒ තමයි මොකද්ද මේ රට වෙනස් කරන ගමනට අපි හැමෝම දායක වෙන්න ඕන පුළුවන් හැටියට මේ රට හදන්නේ සෞදුරුනේ වැටිච්ච රටක් නෙවෙයි වට්ටපු රටක් බිඳ වට්ටපු රටක් අපි ජීවත් වෙන්නේ අවුරුදු 75ක් වෙන 2000න් පස්සේ දැන් ලබන හතරෙන්දර අවුරුදු 75යි ගෙවිච්ච අවුරුදු 75 තිස්සේ මොකද වෙලා තියෙන්නේ ගෙවිච්ච අවුරුදු 75 තිස්සේ මේ පාලකයෝ කණ්ඩායම් දෙක තුනම අපේ රට වැට්ටුවා බිමට වැට්ටුවා අපිරට හැමදාම මෙහෙම නම් අපට දුකක් නැහැ හැමදාම දුප්පත් නම් රට හදන්න ක්‍රමයක් තිබුණ නැත්නම් අපිට කියන්න පුළුවන් කරන්න දෙයක් නැහැ රටේ හැටි කියලා මේක රටේ හැටි නෙවෙයි අපි මෙහෙම නෙවෙයි හිටියේ අපි මීට වඩා හොඳන ජීවත් වුණා ඒගොල්ලෝ අපේ රට වැට්ටුවා ඔබ දන්නවා 1948 තමයි සුද්ධ ලංකාවෙන් ගියේ අපිට මේක දීලා සුද්ධ ලංකාවෙන් යනකොට අපිට හුරන් කෑම මේ ඔක්කොම කරාට හැබැයි අඩු ගානේ අපිව ණය කරලා ගියේ නැහැ අපිට බාර දුන්නා ණය නැති රටක් 1948 අපි කවුරුවක්වත් ණය නැහැ ලෝකෙට 49 ණය නැහැ 50 ණය නැහැ 51 ණය නැහැ 52 ණය නැහැ 52න් පස්සෙ ණය ගන්න පටන් ගත්තා ඔබ දන්නවා 1950 වෙනකොටත් ලංකාව ආසියාවේ ශක්තිමත්ම දෙවෙනි ආර්ථිකයට උරුමකින් කියපු රට අපේ ශ්‍රී ලංකාව ආසියාවේ
ශක්තිමත්ම දෙවෙනි ආර්ථිකය සෙල්ලම් නැහැ. ආසියාවේ ලොකුම ආර්ථිකය තිබි ජපානයට දෙවෙනි ආර්ථිකය ලංකාව 1950 මේගොල්ලෝ බලය ගන්නකොට 1950 ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90යි ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89යි අපි ජපානයට පිටිපස්සෙන් හිටිය 1 ඩොලර් රහකින් තව ටිකක් මහන්සි වුණා නම් අපිට ජපානේ පහු කරලා යන්න තිබ්බා ඒ කාලේ අපට යටින් තමයි සිංගප්පූරුව තායිලන්තේ වියට්නාමේ ඉන්දියාවේ ඔක්කොම හිටියේ අපි දෙවැනි ආර්ථිකේ අවුරුදු 75 පස්සේ මොකදලා දෙන්නේ අවුරුදු 75 තිස්සේ මේගොල්ලෝ රට හදන්න අරගෙන අපට සුරංගනා කතා කියලා රට හදන්න සංවර්ධන කරන්න කියලා අපට ඉරාන්ද පෙන්නලා සුභ අනාගතයක් පෙන්නලා ඔක්කොම කරලා අවසාන ගත්තොත් එහෙම 75කට පස්සේ මොකද අපේ ආර්ථිකයෙන් අපි දනුත් දෙවණිය කරලා මොන පැත්තෙන්ද ඉස්සරහත් අපි දෙවණිය දනුත් දෙවණිය මොන පැත්තෙන්ද යටි පැත්තේ අනිත් පැත්තෙන් අපට යටින් ඉන්නේ අෆ්ගනිස්තානය විතරයි අන්තිමයාගේ දෙවණිය ලංකාව එතෙන්ට වටලා තියෙන නිසා ඒගොල්ලෝ අපරාධයක් කරලා තියෙනවා මේ පාලකිය අවුරුදු 75 තිස්සේ අපරාධයක් කරා මොකද්ද අපේ රට බිඳ වැට්ටුවා ණයක් නැති රට ණය කරා කර්මාන්ත විනාශ කරා කෘෂි කර්මාන්ත වැට්ටුවා මට හම්බන්තොට ජනතාව කියන්න අපේ කෘෂි කර්මාන්තේ දියුණු කරාද වැට්ටුවාද දියුණු කරේ නැහැ වැට්ටුවා පාලකිය ඕනේ රටක් දියුණු කරන්න කර්මාන්ත දියුණු කරන්න කෘෂි කර්මාන්තේ දියුණු කරන්න හැබැයි මේගොල්ල මොකද කරේ කර්මාන්ත වික්ක වැහුවා වැට්ටුවා කෘෂි කර්මාන්තේ වැට්ටුවා අද අඩු ගානේ බීජවල අයිති අපට නැහැ අපි කෘෂි කර්මාන්ත ගැන පම්පෝර ගැහුවට ලංකාවේ අපි වගා කරන අපේ ගොවිය වගා කරන ඇට ටික ගේන්නේ පිට රටින් මැලේසියාවෙන් ගේන්නේ මැලේසියාව ඇට නැත්තම් ගස් ලබු හිටවන්න වෙන්නේ නැහැ සෞදිරුනි මැලේසියාව ඇට නැත්තම් තක්කාලි හිටවන්න වෙන්නේ නැහැ මිරිස් හිටවන්න වෙන්නේ නැහැ ඒ මැලේසියාවෙන් තක්කාලි ඇටේ බටු ඇටේ මිරිස් ඇටේ ගස් ලබු ඇටේ ගේන මට්ටමට රට වට්ටලා තියෙන්නේ ඒවට විශාල මුදලක් යනවා මට මේ ඊයේ පෙරදා දවසේ ගම්පිච්චලා මේ අරින් සෞදිරේ මා කතා දෙවින් සෞදිරේ කිව්වා දැන් තක්කාලි ඇට ගන්න ගියාම තක්කාලි ග්‍රෑම් 10ක ඇට පැකට්ටුවක් රුපියල් 10000ක් කියලා. ඒ කියන්නේ මොකද්ද? කිලෝග්‍රෑම් එකක් දසලක්ෂයක්. තක්කාලි හිටවනෝ නම් ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් දසලක්ෂයක් මිලියනක් වෙනවා. කොහෙන්ද ගේන්නේ? මැලේසියාවෙන් ගේන්නේ. මැලේසියාව නැත්තම් ඇට නෑ ආර්ථිකයක් නෑ. එතෙන්ට මේ රට වටලා තින්නේ. ඔය නීරය විද්දයි කිව්වට වක්කඩන් අත හෙදුවා කිව්වට ගොවි පුතෙක් කිව්වට මොකක්වත් නෑ. නේද? රට හොදලා තින්නේ. රටෙන් හොදලා සාක්කුව දාගත්තා කෘෂිකර්මාන්තේ වට්ටලා දැන් ඉන්නවා කකුල පිට කකුලක් දාගෙන මොකද වෙන්නේ කියලා බලන්න. එනිසා ඒක රට වට්ටලා තියෙනවා. ලොකු අපරාධයක් කරා අපේ රටේ ආර්ථික විනාශ කරා ආර්ථික වැට්ටුවා රට දුප්පත් කරා රට ණය කරා. ඔබ දන්නවද දැන් අපේ රටේ තත්ත්වය? පිට රටකට යන්න ගියාම අපේ තරුණ දරුවෙකුට ඉගෙන ගන්න බටහිර රටවල තානාපති කාලේ වීසා දෙන්නේ නැහැ. දැන් ගොඩ දෙනෙක් අපට කියනවා නඩුව කියනවා සෞදරයා වීසා ගන්න බෑ දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? ඒගොල්ලෝ හිතනවා රට දුප්පත් නිසා මේ පයින් යන්නේ කියලා. රට ණය කරලා තින්නේ අපේ 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 දරුවෙකුට පිට රට යන්න වීසා එකක් ගහගන්න බැරි මට්ටම රට වට්ටලා තියෙනවා ඔබ දන්නවා පහුගිය කාලේ ණය අරගෙන 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 ණය ගොඩ ගැහුණා ණය ගොඩ ගැහුණාට පස්සේ ණය ගෙව ගන්න බැරි නිසා ගිය උද්දේ අප්‍රේල් මාසේ ගෝඨාභය රාජපක්ෂ ඉදද්දිම මහ බැංකුව තීන්දුවක් ගත්ත මොකද්ද ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා චණ්ඩිකමට නෙවෙයි දුප්පත්කම බැරිකමට ගත්තු ණය ගෙවන්න බෑ තීන්දුවක් ගත්තා ගත්තු ණය ගෙවන්නේ නැහැ කියලා දැන් ලංකාව කියන්නේ කවුද ලංකාව කියන්නේ ලෝකෙට පොළු තිබ්බ රටක් සාමාන්‍යයෙන් අපි ගම්වල කියන්නේ නෑ රන් උදුන්නම පොළ තිබ්බ කියන්නේ ලෝකෙට පොළු තිබ්බ රටක් ලංකාව ලැජ්ජයි අපිට මෙන්නට ජීවත් වෙන්න ණය ගත්ත ණය හොරගම් කරගත්තා හොරගම් කරුම් පැත්තටලා ඉන්නවා දැන් අපිට ණය වලට පොළු තියලා අලුතෙන් ණයක් ආවෙමත් හම්බෙන්නේ නෑ දැන් ජාත්‍යන්තර මූල්‍යරම් දිහා බලාගෙන ඉන්නවා ඔය අකමැකලෙන් මොකක්වත් හම්බෙන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍යරම් දිහා දැනු ළඟදිත් කියලා තිබ්බා किसी मराठा निलवाश एक नया ना प्रतियोगिता कर इंसा मे वेडे कर दम बै के तक काले कट वेडे कर इंसा मेघलोत्त के मेहमे की ओत्तेम अपट यान वेण वल पलट रैन विक्रम सिंह हदाई तीन उठी मैं रैन की लंगदी रैन लंगदी मरुक वो चंद देने की हुआ ये आट जनवर मंबेला तीन चंद तीन मे अवृद्ध के हट हदन मीन जनवर मत तीन रैन विक्रम सिंह जनवर मत तीन නෑ ජනවරණ හොරවරමක් තියෙන්නේ ජනතා පත් කරේනේ හොරු පත් කරයව කිසි කෙනෙක් ඡන්ද දුන්නේ නෑ එයාට අඩු ගානේ മന്ത്രിකමක් ගන්නවත් සයිනට ජනතාව ඡන්ද දුන්නේ නෑ മന്ത്രിකමක්වත් තිබුණේ නෑ ජාතික ලස්සින් ආවේ හැබැයි ඊට පස්සේ මොකද කරේ ජාතික ලස්සින් ආව රාජපක්ෂලා අමාරුවට වුණා අන්නේ රාජපක්ෂලා තමන්ගේ ගැලවීමට
නේද රයින් වික්‍රමසිංහට ජනාධිපති වුණ පාර්ලිමේන්තුවේ 117ක් ඡන්දය දුන්නා. නිසා රයින් වික්‍රමසිංහ කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ අධිපති ජනාධිපති මිසක් ජනතාවගේ ජනාධිපති නෙවෙයි. එයා හදයි රට අවුරුදු දෙකෙන්. අවුරුදු 75ක් තිස්සේ හදපු නැති විනාශ කරපු රට දෙකෙන් හදයිද? හදන්නේ නැහැ. මේ හදන්නේ මොකද්ද? රයින් වික්‍රමසිංහ දැන් ගත්තොත් ඇත්තටම සිංගිති ආතල්. ඒ කියන්නේ ආතල් ගන්න එකක් මේක. මිනිහට සහෝදරුනි මොකද්ද කරුණේකට ජනාධිපතිකම හම්බුනා. හිතුවේ නැහැ නේ හම්බේ කියලා නේ. මන්ත්‍රීකමක්වත් නැතුණු මිනිහ ජනාධිපතිකම හම්බුනා. එයා දන්නවා ආයි කවදාකවත් ඕක හම්බෙන්නේ නැහැ. දිගටම හිටියොත් ඉන්න පුළුවන් අවුරුදු දෙකයි. හිටියොත් ඈ අපි දන්නවා ඉච්චර ඉන්න බෑ කියලා. හිටියොත් ඉන්න පුළුවන් අවුරුදු දෙක. එයා කල්පනා කරනවා අහම්බෙන් හම්බු ජනාධිපතිත්වයක් තියෙනවා. ආයි මේක හම්බෙන්නෙත් නැහැ නිසා ජනාධිපති කාලේ ආතල්ලකින් ඉන්න ඕන. සතුටෙන් ඉන්න ඕන. දැන් එයා ඒව කරනවා සතුට වෙනුවෙන් වැඩ කරන් යන මොනවාද කියන පාර්ලිමේන්තුව දැන් ඔගොල්ලෝ ඇහුවද දැන් මේ දවස් දෙක තුන කලින් හදිස්සියෙම පාර්ලිමේන්තු සැසිවාරේ කල් තියලා ගැසටයක් ගන්න ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තු සැසිවාරේ කල් තියන්න කියලා ආයෙ දිනක් ඇඳවන්න ඔගොල්ලෝ කරන්නේ මොකද්ද මේ කරන්නේ කියලා දැන් ජනාධිපතිවරයෙක් නිල වශයෙන් පාර්ලිමේන්තු කාලේ අවසන් කරලා සැසි අවසන් කරලා අලුතෙන් කැඳවුවම දැන් පෞගිය සිකුරාදා මේක අහෝසි කරා අලුතෙන් කැඳවන ලබන අටවෙනිදා අලුතෙන් කැඳවුවම සම්ප්‍රදායක් තියෙනවා ජනාධිපතිට අවස්ථාවක් ලැබෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතානායකගේ පුතේ වඩලා කතාවක් කරන්න. ලොක්කා ඔකට ආසයි. ඕ ඇත්තට මාර ආසයි ඔකට. මිනිහා ඔකට ආසයි. මේ මාස දෙකකට ගන්නත් වැඩේ කරා. නිසා දැන් මොකද කරේ? හදිස්සියම පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරා. අටවෙනිදා කැඳවන ලෝපව්. එතකොට හතරවෙනිදා නිදහස් උත්සවය කරලා අටවෙනිදාට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ අර පුතේ වාඩි වෙලා කතාවක් කරනවා. අපිට සභාවක වැඩක් නැහැ. මිනිහට පොඩි ආතල් එකක් තියෙනවා. මොකද අර කතාවක් කරන ජනතාවට ඕකට ආසයි දේ කරගන්න. දැන් අර නිදහස් උත්සවය මොකටද තියන්නේ මේක ආසේ නේද? අපිට අදින් දාසකුත් නැහනේ. ඕක සල්ලි විඳන් ගන්නනේ. සල්ලි විඳන් ගන්නනේ. මේ මිනිහා ජනාධිපතිලා තියන්න වෙන පළවෙනි එක මම හිතන්නේ ඕක. පළවෙනි එකත් ඕක. අවසන් එකත් ඕකම වෙයි කියලා අපි විශ්වාස කරනවා. අවසන් එකත් ඕකම කරන්න අපි අධිෂ්ඨාන කරගමු. නේද? ආයි රයින් වික්‍රමසිංහ ජනාධිපතිලා ඒවනේ තියෙන විදිහක් නැහැ. දැන් එන්සා එකට දැන් ලොකු උත්සවයක් තියෙනවා. මට අපේ හිතවතෙක් කිව්වා දවසක් කතා කරලා පෞගි දවසක රයින් වික්‍රමසිංහ ඔයා හමුදාවේ ප්‍රධානින් එකතු කරාලු. එකතු කරලා නිදහස් උත්සව ගැන කතා කරනවා. කතා කරලා ඒගොල්ලන් ඇහුවලු 75 වෙනක අපි සමරන්නේ එසැ බැරිද කියලා ආචාර වෙනකොට 75ක් තියන. මට 75ක් ඕනලා වෙඩි. සාමාන්‍යයෙන් හමුදා සම්ප්‍රදාන කවුරුද දන්නේ? ඕකේ 21යි තියන්නේ. ආචාර වෙනකොට 21. දැන් මිනිහ 75ක් තියන්න හදන. ඇයි ඒ? සන්තෝෂෙට මිනිහ මේක විඳිනවා නිසා එයා ජනාධිපතිකම විඳිනවා. ජනතාව දුක් විඳිනවා. ඒ නිසා අපි කියනවා ජනාධිපතිකම විඳින ජනාධිපති අයින් කරන්න ඕන. ජනතාව දුක් විඳින එක නවත්තන්න ඕන නිසා ජනතාවට සතුටෙන් ජීවත් වෙන පුළුවන් රටක් අපි හදන්න ඕන. ඒ හදන එකේ වගකීම තියෙන්නේ අපිට අපේ પરම්පරාවට මේ සටන රට හදන සටන අපි අපේ પરම්පරාවෙන් ඉටු කරන්න ඕන. මේක ඊළඟ પરම්පරාවට තියන්න පුළුවන්ද? තියන්න බෑ. තියෙනක වැඩිය නිසා අපි මේ සටන ඉවර කරමු. ඒ නිසා අපි කවුරුත් කියන්නේ තමයි ඒ සඳහා අපිට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී මාවත මැතිවරණේ අපි එකට යන්න ඕන. ඒකට අපි යන්න ඕනේ. අපිට ආණ්ඩු බලය ගන්න තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ මැතිවරණ අපි එකට ගිහිල්ලා බලය ගන්න ඕන කම තියෙනවා. එතකොට තමයි සමගි ජන බලය කට්ටිය කියන්නේ සමගි ජන බලය ඔය සයිෆ් මහත්තයා කට්ටිය මේ අසල බය වෙලා නින් හොඳටම බය වෙලා තියෙනවා. උණ හැදෙන මට්ටමට බය වෙලා. මොකද ඒගොල්ලෝ හිතන් හිටියා ආණ්ඩුව වැටෙනකොට ආණ්ඩු විරෝධයක් එනකොට පරණ ක්‍රමයට කුණු කානු දිගේ ඇවිල්ලා ඔටුන්න සජිත් ගොල්ලොට වැටේ කියලා. ඒ සජිත් කුණු කානු ගා ඔළු වල්ලන් හිටියේ ඔටුන්න වැටෙනකම්. දැන් ඒක එහෙම ඉන්නේ නැහැ. ඔටුන්න කාණු දිගේ නැහැ. ජනතාව තීන්දුවක් කරන් තියෙනවා. ඒ කුණු කාණු දිගේ කියලා ඔටුන්න දාගත්තු කී අවසන් කරලා ජනතාව පාලකින් බඩපත් වෙන ජනතාව බලවත් වෙන ජනතාව අපේ රටට අතට බලය ගන්න ආණ්ඩුවක් හදන්න ජනතාවගේ ආණ්ඩුවක් හදන තීන්දුවක් කරලා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්නේ පොදු වෙලා තියෙනවා. සම මේ දවස්වල ඒගොල්ලෝ හිටු කියලා අපිට බයිනෝ නේද? බලන්නකෝ ඒගොල්ලන්ගේ කොතන රැස්වීමක් තිබ්බත් බයින මන්දක මේ ළඟදී හා දෙක්කිනෝ මාලිමාවට දෙන්න පාළු මාලිමාව දිනුවොත් එහෙම මහචන් දිල්ලා ලොකු ලේවැගීමක් වෙනවා. දැන් අපිට අපි බලය දුන්නොත් එහෙම පුංචි ඡන්දෙන් මහචන්ද ගන්න ගිහිල්ලා ලේවැගීමක් වෙයි ඉන්සත් දෙන්න එපා කියලා කියනවා. දැන් පුදුම එකක් තියෙන්නේ ඡන්දයක් කියලා නේද? එහෙම එකක්ද? ඡන්ද නැත්තම් තමයි ඒව සිද්ධ වෙන්නේ. ඡන්ද තියෙනවා නම් මොකක්වත් නැහැ. අපි ඇවිත් ඉන්නේ ඡන්දෙ පැත්තට. ඉතින් අපි කින්ද තමයි ඔගොල්ලෝ කලබල වෙන්න එපා. කලබල වෙන එකට අපි සාධාරණ හේතු ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලෝ පෙරදිලා ඉන්නේ. ඒ නිසා ඒකට ඒගොල්ලෝ බයලා ඉන්නේ. මොකද්ද මේ වෙන්න යන්නේ? මේ වෙන්න යන්නේ අලුත් දෙයක්. මේක විපර්යාසයක්. මේක හොඳ දෙයක් වෙන්න යන්නේ මොකද්ද?
මේ සමාජ පරිවර්තනයක ලකුණු තියෙන්නේ මොකද්ද මේට කලින් හැමදාම බලේ මාරුණේ කොතනින් කොතනටද හැමදාම බලේ මාරුණේ සෞදුරුනේ වලව්වෙන් වලව්වට එහෙමද නැද්ද වලව්වෙන් වලව්වට බෝතලේ වලව්වෙන් හොරගොල්ලට හොරගොල්ලෙන් තව එකකට ඒකෙන් මැදමුලට වලව්වෙන් වලව්වට බලේ මාරුණා ඒගොල්ලන්ගේ යාළු කණ්ඩායම් අතර බලේ මාරුණා ප්‍රභු පවුලෙන් පවුලට බලේ මාරුණා හැබැයි ඉතිහාසයේ පළවෙනි වතාවට ගන්නස්සලා තියෙනවා ජනතාව අදිස්ත්‍රාණ කළා තියෙන මොකද්ද වලව් වල තිබිච්ච බලය වලව් වලින් ගලවලා පළවෙනි වතාවට ජනතාව අතට ගන්න ඒකේ අයිතිකාර වෙච්ච පොදු ජනතාව අතට බලය ගන්න ජනතාව තීන්දුවක් කරන් තියෙනවා වලව් කාර්ය බලයකට අපිට කරන් දැක්ම ඒකට ඒගොල්ලන් කාලේ ඉවරයි දැන් ඉතින් ජනතාවයි කාලේ සබ් මේකට ගන්න ඕන මං කියමින් හිටියේ ඒගොල්ලෝ අපරාධයක් කරා ආර්ථික විනාශ කළා ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඒගොල්ලෝ ජාතික සමග විනාශ කරා ඔබ දන්නවා අපේ රට කරපු අපරාධ ගොඩක් තියෙනවා ප්‍රධාන එක තමයි ආර්ථික විනාශ කළා අපි දුප්පත් කළා දෙක අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජන අතර අසමගිය ඇති කරා අපේ රට හැම දිස්ත්‍රික්කයකම සිංහල දෙමළ මුස්ලිම් ජනයකට ජීවත් වෙනවා මේ හම්බන්තොට දිස්ත්‍රික්ක ගත්තොත් එහෙම තංගල්ල නගර සභාපත්‍රය ගියත් මුස්ලිම් ජනතාව ඉන්නවා නැත්නම් හම්බන්තොට නගර සභාපත්‍රය ගියත් මුස්ලිම් ජනතාව ඉන්නවා දෙමළ ජනතාව සුළු වශයෙන් ඉන්නවා අපි ඔක්කොම එකට ජීවත් වුණා මේබි මේ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් කවුරුත් අපි සතුටින් ජීවත් වුණා අදිසිය පුංචි පුංචි ගැටලු තිබ්බට අපිට විශාල ගැටලු තිබුණ නැහැ. හැබැයි අපේ රටේ මේ ජන කණ්ඩායම් අතර ගැටලු හැදුවේ කවුද? වෛරය වැපරුවේ කවුද? බලය වෙනුවෙන් පාලකයෝ වැඩේ කරේ. අපේ හදවත් තුල තිබුණ නැහැ. ඒ තරහ තිබුණ නැහැ. උපදින ළමයින්ගේ හදවත් තුල ජාතිවාදය නැහැ. අහලා බලන්නකෝ. උපදින කිසි පුංචි දරුවෙක්ගේ හිත ඇතුලේ ජාතිවාදය නැහැ. ආගම්වාදය නැහැ. හැබැයි අපි වැඩි මහත්කල වෙනකොට මේ පාලකයෝ විවිධ කණ්ඩායම් දාලා විවිධ පුද්ගලෝ දාලා අපේ ජනතාවගේ හිතවලට මේ ජාතිවාදී විස කැවුවා ආගම්වාදී විස කැවුවා අපි ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ කිව්වෙත් ඒක හැබැයි ඒ අපරාධ කරේ ඒගොල්ලෝ ඔබ දන්නවද ගෝඨාභය රාජපක්ෂ දිනන්න ඡන්ද ඉල්ලන්න මොහොතකට කලින් මොනවද සිද්ධු වුනේ ගෝඨාභය ඡන්ද ලෑස්ති කරනකොට කරපු දේ තමයි ජනතාවට ආර්ථික ප්‍රතිපත්ති කියන්න බෑ ඒකෙන් දිනා ගන්න බෑ බයවත් දඬු වුණා බයවැද්ද මොකද්ද සිංහල වඳ වෙන්න යනවා කියලා වඳ කතා හැදුවේ නැද්ද හැදුවා වඳ කොත්තු ගැන කිව්වා වඳ යටැඳුම් ගැන කිව්වා නේද වඳ ඇඳුම් ගැන කිව්වා අන්තිමට වඳ දොස්තර කෙනෙක් හොයාගත්තා කුරුණෑගලෙන් ලංකාවේ ඉතාමත් ප්‍රධාන ජාතික කියා ගන්න පුවත්පතක ප්‍රධාන ශිරස්තලය තමයි අර අම්මල 8000ක් වඳ කරා කියන එක වඳ කතාවක් හැදුවා ඊට පස්සේ පාස්ක ප්‍රහාරය සිද්ධ වුණා ඒකෙන් ජාතිවාදී අවුස්සුවා අවුස්සලා මල්ලමිනී මතින් බලයට ආවා අන්තිමට ඒගොල්ලන්ට බලය දැල්ලන් සිද්ධ වුණා අපි දැන් ඔබෙන් අහනවා දැන් තාම තියෙනවද වඳ කොත්තු දවඳ කොත්තු නැහැ නේ. දවඳ ඇඳුන් නැහැ නේ. හැබැයි දැන් කොත්තුත් නැහැ. වඳ කොත්තු නෙවෙයි නිකන් කොත්තුවක් දැන් නැහැ නේද? ඒ කාලේ අපිට කිව්වා කොත්තු ගන්නපා කොත් කෑවොත් අපි වඳ වෙනවා කියලා. දැන් වෙලා තියෙන්නේ මොකද? අපි තාම ඉන්නවා කොත්තු වඳ වෙලා. කොත්තු වඳ කරා ඒගොල්ලෝ නේද? කොත්තුවක්වත් ගන්න නැති කරා. වඳ කොත්තු ගැන කියලා. දැන් දොස්තර මහත්තයා ප්‍රශ්න මොකද්ද? දොස්තර මහත්තයා රස්සන් අයින් කරා. උනේ පෞගේ දාස්සල මොකද කරේ යාට ඇරියස් එක රස්සාව දුන්නා. දැන් කියන හැම සිද්ධියක් සිද්ධ වෙලා නැහැලු. ඒක සම්පූර්ණ නිර්මාණය කරපු කතාවක් නෙවෙයි මන්න මේ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ඔය සිද්ධි වෙච්ච වෙලාවේ වඳ දොස්තර කතාවක් වෙලාවේ ලංකාවේ ගම්පපැත්තේ ඉන්නේ ලංකාවේ ටිකක් බොම ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරේ බයෝ සංස්කරණ එයා කිව්වා එහෙම වෙන්න පුළුවන් එයාත් විශ්වාස කරනවා කියලා කිව්වා ළඟදී යා කියලා තියෙනවා නෑ එහෙම වෙන්න බෑ ඒක බොරුවක් සම්පූර්ණ එයාත් මේකට ඇඳුනා ඒ තරම් මේක නිර්මාණයක් කියලා ඒගොල්ලෝ කරපු නිර්මාණයකට එයා ඇඳුනා කියලා ඉතින් වෛද්‍ය විද්‍යාව උගන් බයෝසයන්ස් උගන් ගුරුවරයෙකුත් මේකට ඇඳුනා නම් අනිත් ඇගෙනු කෝණ කතාව. එනිසා ඒගොල්ලෝ ඒ වගේ දේවල් නිර්මාණය කරලා ජාතිවාදී නිර්මාණය කරලා ජාතික සමගි බිඳෙන්න. එනිසා අපිට වාක්‍යයක් මතින් මොකද්ද? ඒගොල්ලෝ බිඳවට්ටපු ආර්ථිකය හදන්න ඕන අපි. ඒ වගේම ඒගොල්ලෝ විනාශ කරපු විසකවල හදපු හිස්සතන් පිරිසිදු කරලා අපේ රට තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනයාට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් අත්කල්පනම් ජීවත් වෙන්න පුළුවන් ජාතික සමගි හදන්න ඕන. ඒක හදන්න පුළුවන් කාටද? ඒක හදන්න පුළුවන් එකම වේදිකාව මේක හදන්න පුළුවන් එක මාලිමාවට විතරයි හදන්න පුළුවන්කම තියෙන නිසා තමුන්වාසලා පිට තුල හදන්න ඕන අපේ රටේ මිනිස්සු ඔක්කොම අපි සතුටින් ජීවත් වෙන්න ඕන සමගින් ජීවත් වෙන්න ඕන නිසා අපි ඔබට කියන්න ආවේ අපට තියෙන විශාල කාර්යයක් ඒ තමයි මොකද්ද මේ ආර්ථිකය බිඳවටලා තියෙන එක හදන්න ඕන ආර්ථිකය හදන්නේ කොහොමද කියලා මට කලින් කතා කරපු අපේ නායක අනුර සහෝදරය පැහැදිලි කරන සමන් ආයි ප්‍රතිපත්ති කියන්නේ නැහැ මේක අපිට හදන්න පුළුවන් බැරි දෙයක් මොකක්වත් නැහැ ඒ තරම් අපිට සම්පත් තියෙනවා මානව සම්පත තියෙනවා අපිට ප්‍රතිපත්ති තියෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා සමය ආර්ථිකය හදන්න ඕන නිෂ්පාදන ආර්ථිකයක් අපි හදන්න ඕන මම කෙටියෙන් කියොත් එම අපේ ආර්ථිකයේ මූලධර්ම වෙන එක මොකද්ද
නායකනාර්ථක වෙනුවට බදු ගහනාර්ථක වෙනුවට දඩ ගහනාර්ථක වෙනුවට හිඟා කනාර්ථක වෙනුවට බඩු බෙදනාර්ථක වෙනුවට ගිනි පෙට්ටි බෙදනාර්ථක වෙනුවට නේද ඒ වෙනුවට අපි දෙපයින් නැගිටින ආර්ථිකයක් නිෂ්පාදනාර්ථිකයක් හදන්න ඕන අපි කන්න ඕනේ අනුන් තතපාලා නෙමෙයි දේශපාලකයෝ වල බෙදනේ වරන් කන්න මට්ටමට අපි වැටෙන්න ඕනේ නැහැ එහෙම ජාතියක් නෙමෙයි අපි හම්මන්තර කට්ටිය එහෙම වෙන්නම ඕනේ නැහැ කොහොමත් අපිට ආත්ම ගෞරවයක් තියෙන නිසා උන් බෙදන දේවල් අරන් කන්න ලෑස්ති වෙන්න ඕනේ නැහැ වෙනුවට අපි දෙපයින් ඉන්න පුළුවන් निष्पादने करला वक्कम उपयन पुलं आर्थिक कप्लादन्नो अन्य निष्पादन आर्थिक तापी आपे जनता व संबंध कर गांडो मगर आर्थिक खादन में अमिति मंडल लेगा वो अमिति मंडल के बुरे पुलं आर्थिक खादन वो अमिति रो गुड़ा को दान नित्न ऐसा जनता व संबंध कर गातो जन सहभागी संवर्धन आर्थिक खादन्नो ए वितरक मादी तुंगे निकालने मगर आप शक्ति मत आर्थिक खादन्नो ने भाई ए आर्थिक एक आर्थिक प्रतिलाभ की बदने कतर ने भाई ඒ ආර්ථික දායක වෙන අපි හැමෝටම සාධාරණව ලැබෙන්න ඕන නැද්ද සාධාරණ ලැබෙන්න නිසා අන්නේ සාධාරණව බෙදී යන ක්‍රමයක් අපි හදන්න ඕන ඒක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ ඕකට ආර්ථිකයේ තියෙන මොකද්ද ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඕන ඒ කියන්නේ මොකද්ද ආර්ථිකයට කාට සම්බන්ධ වෙන්න පුළුවන් දැන් සමහර උන් අපින් අපේ ආණ්ඩුවක් આવොත් එම් පුද්ගලිකංශ නැද්ද කියලා නෑ රාජ්‍යංශ තියෙනවා රජය සැලසුම් කරනවා රජය නියාමනය කරනවා රජේ නියාමනය යටතේ පෞද්ගලිකංශ ශක්තිමත් සම්බන්ධ වෙනවා. ඒ රාජ්‍යංශ පෞද්ගලිකංශ මේ පෞද්ගලික ව්‍යාපාරික නිෂ්පාදකයෝ ජනතාව අපි කවුරුත් එකතු වෙච්ච ශක්තිමත් ආර්ථිකයක් හදන නිසා ආර්ථිකයට අපි හැමෝටම දායක වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා. ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයක් මැදින් මොකද වුණ කමද සාධාරණත්වයක් ඕන. අපි ඔක්කොම නම් ආර්ථිකය හදන්නේ ඒ ආර්ථික ප්‍රතිලාභ අපි ඔක්කොටම ලැබෙන්නත් ඕන. අපි ඔක්කොම ආර්ථිකය හදලා ප්‍රතිලාභ එක්කෙනෙකුට ගියාම හරියන්නේ නැහැ. ඒසා අන්න අපි හැමෝටම ප්‍රතිලාභ ලැබෙන ගොවිය මහන්සි වුණාම ගොවියට ප්‍රතිලාභ ලැබෙන රජයේ සේවකයා වැඩ කරාම යාට ප්‍රතිලාභ එන ව්‍යාපාරික මහත්තුරු මහන්සි වුණාම ප්‍රතිලාභ එන ආර්ථිකයක් අපි හදන්න ඕන නිසා අපි නිෂ්පාදන ආර්ථිකයක් ජන සහභාගී සංවර්ධනයක් සහ සමාජ සාධාරණත්වතා සාධාරණ බෙදී යාමක් සහ ආර්ථිකයක් අපි හදන්න ඕන ඒක හදනකොට අනිත් පැත්තෙන් ගත්තොත් මොකද මේ දේශපාලන සංස්කෘතිය විනාශ කරන්න ඕන අපි ඉස්සරහින් ලොකු කාරණයක් තමයි මොකද්ද මේ තියෙන කැත මජර අවලස්සන ජඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ. දැන් මේ දේශපාලන සංස්කෘතිය මොකක්ද තියෙන්නේ? පටන් ගන්න හොරගම් කරන්නේ. පුංචි ඡන්දෙ පටන් ගන්න. මුලින්ම ඒගොල්ලන්ගේ දේශපාලන පටන් ගන්න මොකෙන්ද? පළාත් පාලන ආයතන ප්‍රාදේශීය. එන්නේ මොකටද? අතේ සල්ලි විඳන් කරගෙන හොරගම් කරන්නේ. ඇවිල්ලා මේකෙන් හොරගම් පටන් ගන්නවා මේකෙන් හොරගම් ඉගෙන ගන්න නිසා පළාත් පාලන ආයතන තමයි ඒගොල්ලන්ට හොරගම් උගන්න මොන්ටිසෝරි. මේකෙන් ඉගෙන ගන්න ඊට පස්සේ පළාත් සභාවට යනවා පාර්ලිමේන්තුවට යනවා හොරගම් කරනවා. හොරගම් කළ හොරගම් කළ මහජන මුදල් කෝටි ගණන් අපිට අහිමි කරලා තියෙනවා. महाजन मुदल वंचाकरण සඳහා අපි ගාව තොරතුරු තියෙනවා ෆයිල් අපි ගාව තියෙනවා ෆයිල් එක ගැනලා නඩු පවරලා ප්‍රමුඛතාවය දීලා නඩු අහනවා නඩු හාලා ඔප්පු වෙච්ච හැම කෙනාටම තරාතිරම නොබලා දඬුවම් කරනවා හිර ගෙදර කම්බි කුරු ගනින්න තියලා ඒ විතරක් නෙවෙයි හොරා කාපු හැම සතයක්ම අපි ජනතාවට පවර ගන්නවා ඒ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට ඇයි අපි හොරකම් කරන්නේ හොරු අල්ලන්න පුළුවන් හොරකම නවත්තන්න පුළුවන් හොරුන්ට දඬුවම් කරන්න පුළුවන් එකම පක්ෂි අපි එයි එයි අපි හොරකම් කරන්නේ අපි බය නැහැ ඒගොල්ලන්ට අපිට නඩු දාන්න බෑ අපි ණයත් නැහැ බයත් නැහැ මේගලප සහෝදරයා ඔබේ දිස්ත්‍රික්ක අපේ පළවෙනි මන්ත්‍රීවරයා හොරකම් කළා දිනේ මහජන මුදල් නියෝජ්‍ය අමතකමක් කරා වෘද්ධක් මාස 14 පාර්ලිමේන්තුවේ අවුරුදු 20 ගණක් හිටියා අඩු ගන්න තමන්ගේ වැටුප ගත්තේ නැහැ තවන්ට එසක් කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ ගලප්පත්ති ගලප්පත්ති හරවල කරා කියලා අපි අතුල සහෝදරයා පළාත් සභාව හිටියා හොරකම් කළ දිනවද වංචා කළ දිනවද සත පහක් කයින් රන් දින පගා ගහ දිනවද නැහැ ඒ නිසා ගලපස් සහෝදරත් බය නැහැ අතුල් සහෝදරත් බය නැහැ අපි අරවින් සහෝදරත් බය නැහැ අපි රුවන් සහෝදරත් බය නැහැ අපි පක්ෂ කවුරක්වත් බය නැහැ මෙතන ඉන්න අපේ ජාතික විද්‍යස්සංග නියෝජනය කරන උපාලි පණ්ඩල මැතිතුමා එතුමට එහෙම චෝදනා දිනවද නැහැ ඒ නිසා මෙතන ඉන්නේ එහෙම චෝදනා කිසිවක් නැති ස්විච්චයන් වැඩ කරන්න පුළුවන් කියලා භාවිතයන් ඔප්පු කරන මිනිස්සු කයිවාරු නෙමෙයි අපි කයිවාරු දහලා නැහැ අපි අපේ ජීවිතයේ භාවිතාවෙන් මේ සහෝදරුන් මේ සහෝදරිලා ඔප්පු කරලා තියෙනවා මේ රට වෙනුවෙන් අපිට
වරතම් කරන්න විතරක් නෙවෙයි මේ රට වෙනින් අපිට පඩි ගන්න නැතුව වැටුප් ගන්න නැතුව ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු එකම දේශපාලන ව්‍යාපාරය තමයි අපි දැන් අපි ජාතික ජනරාලේ සමික හදන්න පුළුවන් කම තියෙනවා නැත්තම් අර ගොල්ලෝ යන්නේ මොකටද වරකම්ම තමයි තියෙන්නේ දැන් මේ පලාස් සභාවල නිල කාලය ඉවර වෙන්න යන්නේ මේ සැරේ අමුතුනේ පලාස් සභාව විසුවන්න නැතුව තියන්නේ තමන් පලාස් මේ තමයි පලාස් සභාව පලාත් පාලන ආයතන විසුවන්න නැතුව මේ ඡන්ද තියන්නේ සතාම සභාපති ඉන්නවා තාම මන්ත්‍රීවරු ඉන්නවා මේ අන්තිම වෙලාවේ තොරකම් කරන්නද තොරකම් කරන්න මේ පහුගිය මාසේ අපට ආරම්භ වෙච්ච මොකද්ද බෙලියත්ත සභාවේ සභාපති පොලිසියෙන් ගත්ත දත්තරන්කට ගත්ත දත්තර මොකද්ද හොරකම ලැජ්ජත් හිතෙනවා යකඩබට හොරකම් කරලා යකඩබට ලොකු එකක් නම් කමක් නැහැ යකඩබට හොරකම් කරලා පොලිසියෙන් ගත්ත අත්තරන්කට සභාවේ සභාපති මහින්ද්‍රජ් වක්ෂ මහත්තයාගේ ආසනේ නේද බෙලියත්ත සභාපති ගත්තා ඊට පස්සේ අර කෑගල දිස්ත්‍රික්කේ සභාවක සභාපති ගත්තා ලක්ෂ 20ක් පගාර මේ මන්ත්‍රීකම අවසන් වෙන ඕන්න මෙන්න මොහොතේ ලක්ෂ 20ක් අරගෙන මහවණේල සභාපති මියත් ගත්තා තරඟ ඉතින් මුන්න මේ යන වෙලාවෙත් අර යනක කොරහා බෙදන් යන වගේ කීයක් කර හොවගෙන යන බලන නිසා එන්නෙම හොරකම් කරන්න එන්නෙම හම්බ කරන්න යකඩ බඩේ තොරණම් කරනවා බල්බ් එකක් තොරණම් කරනවා නේද වතුර බඩේ තොරණම් කරනවා හොරකම් කරන්න පුළුවන් මොකද්ද හැම එකම හොරකම් කරන්න එහෙම තමයි ඉන්නේ ඒක වෙනස් කරන්න ඕනේ නැද්ද වෙනස් කරන්න ඕන එන්සපිය දේශපාලන සම්තුලිතව විනාශ කරනවා. ඒ විනාශ කරනකොට අපි වංචා දූෂණ විතරක් නෙවෙයි, ඒගොල්ලන්ගේ වර ප්‍රසාදත් කපන්න දුමනවා. දැන් මේ කියන්නේ වැජබිලා ඉන්නනේ. අපිට මතකයි දැන් මෙහෙම තිබ්බට හම්බන්තොට ඒ කාලේ කොහොමද කියලා. රජතුමා හිටපු කාලේ රජතුමා රජවල හිටපු කාලේ කොහොමද? මහින්ද්‍රජ පක්ෂවල බලයෙන් හිටපු කාලේ කොහොමද? මේ පාරවල යන්න බෑ. හැමදාම පාරවල් වහගෙන පොලිසියෙන් දාගෙන රජතුමා එනකොට ඔක්කොම අපි තැන් තැන් වල ඉන්න ඕන. ඒගොල්ලෝ එහෙම තමයි බලය පෙන්නුවේ. එහෙම බලය පෙන්වනවා දේශපාලකයන්. දේශපාලඥයෝ බලය පෙන්වන්න ඕනේ දේශපාලඥයෝ අපි පත් කරන්නේ මහජන නියෝජනය පත් කරන ගම තින්නේ ජනතාවට බලය පෙන්වන්න නෙවෙයි ජනතාවට සේවය කරන්න මහජන සේවක හැටියට ඔබට ඕනේ ජනතාවට උඩින් ඉඳලා ජනතාවට තමන්ගේ බලය පෙන්වන අයද නැත්නම් ජනතාව සමග එකතු වෙලා ජනතාවට වැඩ කරන මහජන සේවකයෝද අන්න මහජන සේවකයන් හදන්න පුළුවන් තැන මෙතන මාලිමාව අපි හදමු මහජන සේවකයෝ අපි හදමු එහෙම මහජන සේවක මේ ඉන්නේ ඒගොල්ලෝ ඉතින් අපි කියන සහතික කළම අපි ආණ්ඩුව හැදුවට පස්සේ පාර්ලිමේන්තුවෙන් පටන් ගමු පාර්ලිමේන්තුවේ දැන් ඉන්න ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිලාට මන්ත්‍රීවරුන්ට ඇමතිලාට දෙන දෙමින් ඉන්න විශ්‍රාම වටුප අපි ආපු ගමන් අහෝසි කරනවා විශ්‍රාම වටුප නැති මන්ත්‍රීවරු හදන එහෙම එකක් ඕනේ නැහැ ගොල්ලන් මොකද විශ්‍රාම ගොවිය අවුරුදු 50 කටක් වැඩ කරනවා විශ්‍රාම වටුප නැහැ හැබැයි පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක් හිටියම අර හොරු රැළ උන් විශ්‍රාම වටුප හදාගන්න තියෙනවා ඒක නැස ගන්න ඕන දැන් බලන්නකෝ සයිත් ප්‍රේමලස මහතාගේ අම්මා එතුමිය සයිත් තාත්තගේ නෝනා ආර් ප්‍රේමදාස ආර් ප්‍රේමදාසගේ නෝනා නිසා ආර් ප්‍රේමදාස කලින් ජනාධිපති නිසා ආර් ප්‍රේමදාස මරුණම ඒ ජනාධිපතිට ආйти විශ්‍රාම වටුපෙන් දැන් මෙයාටත් දෙවන කාටද නෝනාට ඉතින් නෝනා කොළඹට වෙලා ආණ්ඩුවෙන් දීපු ගෙදරක විශ්‍රාම වටුපත් තරම් ජීවත් වෙනවා ඉතින් අපි හාන්නේ ඔය රට හදන්න හදන ඔය තැන් තැන්වල බස් එලෝ එලෝ බස් බෙදව දයන් සයිත් මහත්තයර බැරිදනු අම්මා බලාගන්න එතරම් දුප්පත්ද සයිත් මහත්තයර තමන්ගේ අම්මා බලාගන්න බැරිද ඇයි මේ ආණ්ඩුවෙන් යැපෙන්නේ අම්මා නේද අම්මා විශ්වාසයට නේද ආණ්ඩුවේ විශ්වාසයට මේ අම්මා ජීවත් වෙනවා ඒ අය නම් මේ රට හදන්න කතා කරන අපිත් එක්ක ලැජ්ජයි නේද අපි නම් ගන්න කීයටත් ඕක හැබැයි සයිත් මහත්තයාගේ අම්මා ජීවත් වෙන්නේ ආණ්ඩුවේ විශ්වාසයට මේ මොන ලැජ්ජ නැති වැඩක්ද අහෝසි කරන ওই ටික ඔක්කොම ආර්ථික අමාරුකම් වලට ගන්න ඕන නේද ආර්ථික අමාරුකම් එක ගන්න. ඉතින් ඒක අහෝසි කරන්න ඕන. ඊට අමතරව කාර් පර්මිට් නවත්තන්න ඕන. මොකද කියන්නේ? ඒ කාර් පර්මිට් නවත්තන්න ඕන. ඇමතිලට වාහන 3 4 එක නවත්තන්න ඕන. ඕන්නම් වාහන සංචියක් දාලා එක වාහනයක් දෙමු පාවිච්චියට. හැබැයි චන්දිවරලා ගෙදර යනකොට වාහනේ බාර දෙල යන්න කියලා කියමු. ඒකට කමක් නැහැ. එහෙම එකක් කරමු. ඊට අමතරව රැස්වලල් නවත්තන්න ඕන. රැස්වලල්ලක් තියෙනවනේ ඒගොල්ලෝ. ඒ රැස්වල හදාගන්න මොකෙන්ද ඒගොල්ලෝ? ලොකු බලයක් ගන්නවා. ඒගොල්ලෝ පොලිසිය මහත්තු ටිකක් වට කරගන්න. දැන් පොලිසිය මහත්තුන් ඒගොල්ලෝ ආරක්ෂා කරන්නද නැහැ නේ පොලිසිය මහත්තුන්ට රාජකාරි ගොඩක් තියෙනවා මේ කුඩු අල්ලන්න ඕන මත්ද්‍රව්‍ය අල්ලන්න ඕන පාරේ රත වාහන විනය හසුරවන්න ඕන ඉතින් පොලිසිය මහත්තුන් රාජකාරි ගොඩක් හැබැයි එහෙම තියෙද්දි පොලිසිය මහත්තුන්ගේ භාගයක් විතර ඉන්නේ හොරුවා හොරු ගාව හොරු වටේ දාලා තියෙනවා හොරු වටේ දාන්නේ කවුලුකුත් නැති හොරු නේද හොරු පැනලා ගියොත් කියලා එහෙම නෙමෙයි මේ හොරු රකි දැන් ඉන්නේ සර් මොකද කියන්නේ ඔය හොරු ටික පාරේ යනකොට ඇමතිවරු ඇමතිකම් දරන මන්ත්‍රීකම් හොරු ටික පාරේ යද්දී ඒ පිටිපස්සෙන් ඉස්සරහම පොලිස් ගාඩ් දන් යන එක නවත්තන්න ඕන. මොකද කියන්නේ? නවත්තන්න ඕන. ආරක්ෂක රථ පිරිවරගෙන යන ගමන් නවත්තන්න ඕන. අපි කියනවා මොකද්ද? දේශපාලන කරන අයට
පොලිස් ආරක්ෂාව නැතුව ගමට එන්න බැර නම් දේශපාලනට එන්න එපා. මොකටද? ගමට එන්න බැර නම් පොලිස් ආරක්ෂාව නැතුව දේශපාලනට එන්න එපා ඕල්. ඇත්ත මන්ත්‍රීවරයා නම් ආරක්ෂාව නැතුව ගමට එන්නයි ගමත් එක්ක මිත්‍රයි නම් ගමට වැඩ කරලා නම් ගමට අපරාද කරලා නැත්නම් වරකම් කරලා නැත්නම් ඒ අය ගමට බය වෙන්න ඕනේ. දැන් අපි ගලපස් සොදර එනකොට ඔයගොල්ලෝ හම්බෙන්න ගාඩ් දාන් එන්නේ නැහැ. නෑ. ඔය අසට එන්නේ නේද? මලෝ කියාගෙන නංගිය කියන්නේ නේද? එහෙම එනවනේ. එහෙම එන්න ඕන. බස් එකේ එන්න ඕන. තමන්ගේ මොකද වාහනේ එන්න ඕන. කමක් නැහැ. අතුල් සොදර එහෙම එන්නේ නැහනේ. නේද? අපි අනිත් කට්ටිය එහෙම එන්නේ නැහනේ. ඒ නිසා අපි පොලිස් ගාඩ් නැතුව ඔබ අතරට එන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් හදන්නවා. හදමුද නැද්ද? හදමු අනිවාර්යෙන්ම. ඒ සංස්කෘතිය වෙනස් කරන්න වෙනස් කළා මේ කැත මජර ජඩ අවලස්සන දේශපාලන සංස්කෘතිය වෙනුවට අපි මහජන මිත්‍රශීලී මිත්‍රශීලී මහජන නියෝතේ ජනතාවට සේවය කරන ස්වේච්ඡා සේවකයෙක් බවට දේශපාලනේ පත් කරමු මේක අපිට කරන්න පුළුවන් ඒ නිසා අපට ලොකු වැඩක් තියෙනවා කරන්න මේ වට්ටපු ආර්ථිකය හදන්න ඕන ඒ ආර්ථික ප්‍රතිලාභ අපි කාට සාධාරණ බෙදෙන සමාජ සාධාරණත්වයේ වුණා අපිට දරුවන්ට දරුවගේ සලකන්න ඕන කාන්තාවන්ට ගෞරවයෙන් සලකන්න ඕන වැඩිහිටියන්ට සලකන්න ඕන අපි කවුරු සන්තෝෂෙන් ඉන්න ඕන අපි දන්නවා අපිට ගොඩාක් කාලෙ තිස්සේ අපි සන්තෝෂෙන් නෙමෙයි ජීවත් වෙන්නේ ජනතාව ඇයි ජනතාව හැමදාම නොදන්න අනාගතයක් වෙනුවෙන් මැරීගෙන මහන්සි වෙනවා දුක් විඳිනවා නොකනොබී ඉන්නවා හැබැයි ඒ අනාගතේ කවදාකවත් අපට ආවෙන්නේ නැහැ හැමදාම හෙට හොඳ වෙයි කියලා දුක් විඳා හැබැයි දුක විතරයි අනාගතය ආවෙන්නේ නැහැ ඉතින් අපි ඒක වෙනස් කරමු වෙනස් කරලා අපි අනාගත වෙනින් දුක් විඳින්නේ නැතුව වර්තමානයේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් අනාගතේ තමන්ට බරක් වෙන්නේ නැති දරුව ගැන හිතන්න ඕනේ නැති බරක් එන්නේ නැති නේද හැමෝටම සාධාරණ තිස්ත වෙන අලුත් සමාජයක් අපි හදන්න ඕන ඒ නිසා අපේ රටේ ජනතාවට හිතේ බරක් තියාගෙන ජීවත් වෙන්නේ නැති හිත හැල්වෙන් ජීවත් වෙන්න පුළුවන් දරුවන්ට අනාගතයක් තියෙන දරුවන්ට අධ්‍යාපනය තියෙන ඉගෙන ගත්තම රස්සාවක් තියෙන රස්සාවට වැටුමක් හම්බ වෙන ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් බඩුමිලක් තියෙන නේද අපිට සතුටෙන් හිනහ වෙලා ජීවත් වෙන්න පුළුවන් රටක් අපි හදන්න ඕන අපි ජීවත් වෙන්නේ එහෙම නෙවෙයි දුකෙන් ජීවත් වෙනවා ඒ රට හදන්න අපිට පුළුවන් ඒ හදන්න අපි කවුරුත් එකතු වෙන්න ඕන අන්නේ වැඩ කරන්න අපිට මොකක්ද ඕන කම තියෙන්නේ ආර්ථිකය හදන්න සතුටෙන් ජීවත් වෙන තාලට ආර්ථිකය බෙදා හදා ගන්න මේ කැත දේශපාලන සංස්කෘතිය නවත්තන්න ජාතික සමගිය හදා ගන්න තනි වචන ගත්තොත් එහෙම සිනහ වෙලා ජීවත් වෙන්න පුළුවන් රටක හිනහ වෙලා ජීවත් වෙන්න රටේ වෙනසක් කරන්න ඕන ඒ වෙනස කරන්න ආදින සෞදුන්න මොකද්ද අපිට බලය ගන්න ඕන බලය ගන්න ඕන ජනතාව අතර බලය ගන්න ඕන වලව් වලින් බලය ගන්න ඕන ජනතාව අතර අන්නේකට තමයි මේ දහස් ගණක් ජනතාව පෙළ ගැහිලා ඉන්නේ මේ පෙළ ගැහිච්ච දහස් දහස් ගණක් ජනතාවගේ ගමන ජයග්‍රහණය කරා යන ගමන අලුත් ශ්‍රී ලංකාවක් හදන්න යන ගමන නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් ලංකාවේ නැහැ කපට සහතිකයි රයිල් වික්‍රමසිංහලට මහින්ද රාජපක්ෂට සජිත් ප්‍රේමදාසට මොන කුමන්ත්‍රණ කරත් මේ ජනතා ජයග්‍රහණය ආපසු හරවන්න බැහැ කියන සහතිකය අපට තියෙනවා තමුන්නාස්ලක් මේ ධෛර්යමත් මුණුත් එක්ක ඒ නිසා අපි අපිට කියන්නේ විලාස්තිමේ සත්නට අපි කවුරුත් දැන් එකතු වෙමු අපිට විශාල කාර්යභාරයක් තියෙනවා මේ වට්ටපු ගොවිය දුප්පත් කරපු ගොවියට වහ බොන්න බල කරපු දරුවන්ට කන්න දෙන්න බැරි කරපු දරුවන්ට කන්න දෙන්න බැරි නිසා දරුවන්ටත් වහ පොවලා අම්මත් වහ බොන්න සිද්ධ කරපු මේ කරුම නරුම සමාජ වෙනස් කරන්න ඕන මිනිස්සුකට මිනිස්සෙක් නැති සමාජ වෙනස් කරන්න ඕන යාළුවෙකුට තේකක් කරන්න දෙන්න බැරි කොල්ලෝ ඉන්නේ සමාජේ ඒක තරුණයට අමාරුයි තමන්ගේ බයිසිකලෙට තෙල් ටික ගන්න බැරි නම් අතට කීයක් කර නැත්නම් යාළුවෙක් කම්මුණා වරෙන් මචං කියලා තේකක් කරන්න දෙන්න බැරි නම් ඒක ජීවිතයක් නෙවෙයි ගැවලොමෙක් එක්කෙන් යාළුවලා සන්තෝෂෙන් ඉන්න බැරි නම් ජීවිතයක් නෙවෙයි ඒ නිසා අපි කියන්නේ මොකද තරුණ පරපුරට අනාගතයක් තියෙන්න ඕන හොඳ ජීවිතයක් තියෙන්න ඕන අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න රටක් තියෙන්න ඕන අන්නේ රට හදන්න අපි පෙරමුණ ගනිමු හදන්න පුළුවන් ඒ අලුත් රට අපි ඔක්කොම සන්තෝෂෙන් ජීවත් වෙන ඒ අලුත් සමාජය අපි අනිවාර්යයෙන්ම හදනවා ඒ හදන එකේ පළවෙනි අඩිතලම පළවෙනි යෝධ පියවර අපි අනිවාර්යයෙන්ම මේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලම මාලිමාව ජයග්‍රහණය කරලා නම වෙනදට මාලිමාවේ කොඩිය අපි දිස්ත්‍රික්ක පුරාම ඔසවනවා කියන අදිෂ්ඨානය ඇති කරගමු අන්න අදිෂ්ඨානය ඇති කරගෙන අපි අදින් පස්සේ ගමින් ගමට යමු ගෙයින් ගෙට යමු අපි ඉන්න තමුන්ව සමෝගෙම්ම ගමින් ගමට යන්න ගෙයින් ගෙට යන්න හැමතැනම කතා කරන්න වැඩපොලේ ගොවිපොලේ බිමේ බස් එකේ කෝච්චියේ ත්‍රිවිල් එකේ කතා කරමු ඡන්ද හදමු ජනතාවට අපි කරුණ වටහා දෙමු කරුණ වටහා දීලා අසල්වැසියා හිතවතා ඥාතියා මේ ඔක්කොටම කතා කරලා ඡන්ද හදමු ඡන්ද එකතු කරමු ඡන්ද හදලා ඡන්ද එකතු කරලා ජනතාවට කියා දීලා මේක මහා දෙවන්ත බලයක් හදලා අන්නේ බලවේගෙත් එක්ක අපි නමෙන්දට ගිහිල්ලා ඡන්ද පොලට මාලිමා විශ්රහෙන්
කතර ගහලා කතර ගහලා පෙට් ඡන්ද පෙට්ටි මාලිමාවෙන් පුරවලා නමෙන්ද ප්‍රතිආවට රැට ප්‍රතිපල කියනකොට රට පුරාම මාලිමාව ජයග්‍රහණ කර ඇත කියලා කියනකොට හම්බන්ත දිස්ත්‍රික්කයේ ඔව් හම්බන්ත දිස්ත්‍රික්කයේ අපේ පළාත් පනාතන 12ම ප්‍රාදේශීය 10යි නගර සභා 2යි 12ම මාලිමාව ජයග්‍රහණ කොට තිබේ කියන ප්‍රවෘත්තිය කලින්ම අහන්න අපි වැඩ කරමු ඒ වෙනින් තමුන්ස්ලට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් අපි මේ සමගන්නවා මාලිමාවට ජය වේවා ජාතික ජන බලවේගට ජය වේවා හම්බන්ත ජනතාවට ජය වේවා බැහැමෝටම ජය වේවා බොහොම ස්තුතියි